සදක් ෙමව දවසේ වනු සුම පුවත් මුලින්ම ඔබට කියන අයිටන ප්‍රවතිය සමගින් මම නිමේශ චමත් සංකල්ප. මම ගයාලක්රුවණී අවධානය යොමුකරමු ප්‍රධාන පවත්සි රස්ථල වෙතා එකමුතු වීමෙන් ලෝකෙම දිනන අයුරු අගමැති වියට් නාමීදී පෙන්වාදෙයි එන්ටප්‍රයිස් ප්‍රදංශනය අරඹීමට සියල්ල සූදානම්. සමාන් නිර්ුනේට අගමැතිගේ සභාාවතිත්වෙන් යුත්කමෙටුවක් දෙවුන්දර කලනට අධිකරණයේ පීට යෙමනේ ගැටුම්වලදී සියලු පර්ශව මානවහිමිකම් කඩකළ බවට චෝදනා හනුවර ගලාහා ප්‍රදේශ ෝහලින් ප්‍රිකාර ලබාගැනිීමි හ පැමණි වයිස අවුදු එකහමාර්ක දෙේල්තට ප්‍රදේශය දරුවෙකු අද ජවිතක්ෂයට පත්වතිබෙනවා. වෛදවරන් දරුවාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාධීම නිසා මෙම අවසනාවන්ත තත්වය උදහුබවයි මේකෙ දරවාගේ ඥාතිීන් චෝනා කරන්නේවැදී තිබ රෝගයක්ක් සහ ප්‍රතිකා ලබාගෙනීමම යි දරවා ෝල්ට ඇතුත් කරතිබුණ. මුතුතරහට තුළත් වී පය දෙක පමණ කාලයක් ගතවන තෙක් දරවා පිබඳව සිතු වෛත්‍යවරෙකු අවධානය යොමුණොකළ බවට දරවාගේ ඥාතින් චෝදනාක්කරනවා මෙතන පෑ දෙක් ඇතුල්ද ංචි දරුවක් ැරලදීවා. දොස්තල්ල තුන්දන හිටිය. ඒත් ඒගොලො මුකුත් කරන. මෙ වගේ දෙවල් මෙත මීට හල්ු තුලා දන. දැම මෙත ට ෙවිලල්න්න ොිසිය විල්ලින්න්න. බ බල නොම මල චදරවොට මෙතන සාධරනයක් ට ේද කියලා ම රන්න ු ප නට රු ති ලට රිත් ලාව ලන බැරිලට කිසාන කරන්න මේ මනිමර්ම කලාදඒකට ගඩග කියඩ කිසි වෙතත් දරවා මේ යමින් පසුව රෝහලවට උුසුම් කාරීතත්වයක් ඇතිවූ පවයි අප වාර්තාකරුසන් හන් කරන්නේ. ියගේ දරවාගේ ඥාතින් රෝහලේ සිින වෛද්‍යවරුන්ට පිටත්තට ඒමට ඉඩ නොදී රෝහල ඉදිරිපිට කළලාකාර ලෙස හැසිරි ඉතිබෙනවා.මක සිවතත් රෝහල අවට අරක්ෂාව තරකරුණු අතර පොලිසිය සහ පොලිස් විශෂ කර බලකායිද ඒ කැඳවා තිබුණා. සිද්ධිය ඇසින්දුටු රෝහල් කාර මණඩල සේවිකාවක මෙිලිස අදහස් පල කර සිටිය. ට පසෙන්කෑනු දෙටිකේ ඒ දෙන්න අන කොට නම්ය කාල අර පබයිලක නම්ය දහයි චපිට පරන්නශම උකූසල ඒල සිටබයි පාස තමක් කරන්න ති එක කරහදි සි දෙෙන්න්න යවල මෙයා ටෙන් පිලස ගේන තිේකම් මෙ යෝන ඉදිරට ඩොක්ට දිගටම් දැල්බෝ ඒ ුක්ට පව් ඉම් පිල සෙලවට තමනයති මෙයාල ැබේ වීවා වීල අගගේලලා එ අනුව දරවාම යාම සම්බන්ධෙන් අප මන්තම පළත් සෞඛ්‍ය අත්‍යයක්ක්ෂ, ශාන්තය සමරසිංග මහත් මේකෙන් විීම සාසිතියයා.ඒහිද. ඇයි සහන් කලේ සිද්ිය පිළිබඳ හැටදින ේදී පරක්ෂණයක් සිදුද කීම නීමට පවයි. රවාමියයම් සම්බන්ධයෙන් මධදින් පලා සෞඛ්‍ය දෙපාත්මින්තු මගින් පරීක්ෂණයක් ආරම් කරනවා. ඒ පරක්ෂණ කටයුතු හට අරම්භ වෙනවා. මධ්‍යින් පලාත් සෞඛ්‍ය දෙපාත්මේන්ත්‍රී මේ වෙනවටත් ඒ රෝහලේ සිටින සේවනයසූ වෛදි නිලධාරන්ම වෙනත් සේවාස්ථානයක අනියුත්තකිරීමට කටයුතු කරලාතියෙනවා. ඒවාගේම ඒ රෝහලේ කටයුතු පාත්තගනයම සඳ සුදුස වැැ පිල්වෙලා යෝදනවා සිදියය සම්දධය පොලස් මධ්‍ය ප්‍රකාශයක කරයාගේෙන්ද අපිවිම සාසිටිය. ඒවිරෝධතාවේ නැත්තං උදගෝෂණය නොසන්සුන්කාරරි ත්වය නිරත වූ පිරිසවිසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් රෝහලේ වීදුරු ජනල් කිහිපේකට අලා බානි වෙලා තිබෙනවා සහ තවත් දේපල කිහිපයකට අලා බානි වෙලා තිබෙනවා ඒ වගේම පෞද්ගලික වාහන දෙකකටත් හලා බානි වෙලා තිබෙන බවට වාර්තා වෙනවා සිද්ධිය පාලනය කිරීම සඳහා අවට පොලිස්ානවලින් නිලධාරීෙන් කැඳවුණු ලැබවා ොිස් නිධාරන්ට අතරව පොලිස් විශේෂකාය බලකායත් ඒවගේම පොලිස් කැරලි මර්ධන කණ්ඩායම් සිද්ධිය පාලනය කිරීම සඳහා කැදවනු ලැබවා මේ වනවිට සිද්ධිය පාලනය කිරීමට පොලීසියට හැකිවෙලා තිබෙනු. எதிරිවාදිකම් හා විරෝධතාවන් පස කලා එකමුතුව ක්‍රயாකිරීම තුින් ලோක ජනතාවට ප්‍රතිලාබ රැසක් අත්කර ගැනීමට හැකිවන බව, අග්‍රමාත්‍ය රනිල් විக்්‍රම සිංගමහතා පෙන් බාධනවා. සමාත්මතාව හා සෞභ්‍ය සපිරි ලෝකයක් බිහිකිරීම උදෙසා අප ඉදියේ ඇති அනகி අවස්ථාව අත්හරரிய යුතු නැති බව அග්‍රமாத்திவரයා අවතාரණය කලා. அග්‍රමාතය රනිල් விக்්‍රம் සිங்கමහතා මෙම අදහස් பல කலே තුன்வன இந்திய සාගර සමளුව සමාரம்භක සැசி ஆමතමින්. වියට්නාමේ හැනොයිනුවර පැවති මෙම සමුළුවට රටවල් හතලිස් අටක් නියෝචණනය කරමින් දෙසිය අසු දෙනෙකු සහභාගි වනා. එහිදී තවදුරටත් සමුළුව ඇමතු අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේ සතවශ්‍ය ගණනාවකට පෙරසිටම ඉන්දිය සාගර කලාපීර අටවල් ඉන්දිය සාගරය ඔස්සේ වාණිජ කටයුතුවල නිරත වූ බවයි. මෙම වානිජ කාර්යන් හිදී ජාතිය වර්ගය ආගම හෝ සංස්කෘතිය ගැටලුවක් වුණේ නැති බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නා. අතීත නාවික මාර්ග අධ්‍යනය කිරීමේද නිදහස් සාගර ගමනාගමනය එකල පැවතුනු බව පැහැදිලි. ඒ අතීත සම්ප්‍රදායන් යළි ස්ථාපිත කරමින් ඉන්දිය සාගරයේ නිදහස් නෞක ගමනාගමනය තහවුරු කරලීමෙන් යහපත් හා සෞභහග්‍යවත් අනාගතයක් ගොඩනගාගැනීමට හැකිවන බවද අග්‍රමාත්්‍යවරයා ප්‍රකාශ කළා.. ඉන්තිියසාගර කලාපේට ආර්ථික වශයෙන් විශා හැකය අවක්ති වෙනවා. ඒ ගෝලිය ආර්ථිකයේ ජීවනාලිය ලෙස හඳුන් වන්න පුළුවන්. එමින්ම ඉන්දියසාගර කලාපේ සියරුංශයන් කෙන්ම ැතකත් තුලින් ශ්‍රිලක්කාවටත් හිමිවෙලා තියන්නේ සුවිශේෂීතනක්. ඉන්දිය සාගර සමළුව පැවැත්වීමේ අමුණවන්නේ කලාපේ සලදිනා එක්ව ඔු ආර්ථික අරමුණක් කරාකමන් කිරියි. මෙ අතර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්දතුවේ නියෝජ සහකාරල්ලේකම් ඇලිස් වේල්ස් මහත්මියය අග්‍රමාත රනිල් වික්‍රවසිංහ මහතා හමුුවනා. වනාමේ හැනොයින්නුවර ෂෙරටන් හෝටලේදී මෙමහමුව සිද වනේ ඉන්දහ සාගර සමුළුව යහපත් ප්‍රවේශයක් සඳහා යොමු වුණු අතිශ්වය වැදගත් ප්‍රයත්නයක් බව වෙල්ස් මහත්මිය මෙහිදී සඳහන් කලාා. ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික දේශපාලන සමාජය ප්‍රවණතා පිළිබඳව මෙම සාකච්ඡාවේද විශේෂ අවධහනයක් යොමු වනා සිගப்பූරු විදේශමාත්‍ය විිය ාලකෘෂ්ණන් මහතාද හැනොයි නුවරදි අග්‍රමාත්‍ය රනිල් වි්‍රම සිංහමහතා හමුවනා. ඇතමුන් මිත්‍යාවහා බීතිය මවාලමින් ජනතාව නොමගයවනසුළු අදහස් පතුරුවමින් සිටියද බහුතරයට අවශ්‍ය වන්නේ රැකයා ආදායම් මාර්ගහා ඉහල ජීවනතත්වයක් බව සිංගப்பූරු විදේශමාත්‍යවරයා සඳහන් කලා. අතිතයේ ලංකාவின் ආදර්ශ ලැබූ සිங்கப்பூர்ුව මේவන විටත් පුළுள் ඉදිරි ගමනක எදමින් සිටිනවා. ஸ்්‍රீ லாாங்ககாவ பாட்டு தேශபාலன அருமුණு பෞදகளுக்குික ஞ්‍යயපत्र ක්‍රயாාත්மක කිීමනිසා ஆර්த்திக்க හා සමාජ සංවර්ධன பசுபෑමකට லක්க்கூ බව அගராமாத்திரணியில் விக்්‍රமසිங்க හතාෙන් வாதுண்ண. යහபாலனு රජය උත්සාහதாරන්නේ එම ගමන யாலி ஆපசுහරவா இந்திய சாகிறரே பிர්‍රධනேேன்ந்த ්‍රஸ்தானයක් බවට ஸ்ரீ லாங்கவு பකිීමபவது அග්‍රமத்தவரயா அவதரணයக்கலாம். பත්மண் ජාත්‍යන්තර දේශපාලන හා ஆර්த்திக்க ප්‍රவனතා පිළිබඳவது மහිදී விශேෂ අවධனே යොමුகருண. සමාජ හා ජනමාධ්‍යහර හා, ගෝත්‍රික, ඕපාදූප සමාජයක් නිර්මාණය වීමේ අවධානම ගැන ලෝකය පුරා සිදුකරන අධ්‍යනයන් සම්බන්ධවද මෙහිදී අවධානය යොමු වනා. ශ්‍රීලක්කාවේ ඉදිරි සංවර්ධන කාර්වයන් උෙසා එල්ල විය හැකි අභියෝග ගැනද මෙහිදී අදහස් හෝමාරු කර ගැනුණ. lan ද ම ලද හෙට හ වනවා, ට අව්‍ය යතු ට .ං හ ඇතු ැති මතු ර ද ක් රවனா. ්‍යවසායකින් දිරිකන් වන විසයි විසිපහ මත පදනම්බූන්ටප්‍රයිස් ්‍රී ලංකා ජතිකපදර්ශනය පැවැත්වන්නේ සංහිධාව පජාතන්ත්‍රවාදසා සංවර්ධඥයනතේමාවයිෙන් ශ්‍රී ලංකාව ්‍යවසාක පාදිීසක් බෞද් පත්කිරීමේ අරමින් න්ටප්‍රස් ්‍රී ලංකා යෝජ ක්‍රමේ ක්‍රියත්මකයි මේ පිබඳව ජනතාව දැනත් කිරීමේ අරමින් න්ටප්‍රස් ශ්‍රී ලකා ජාතික පදර්ශනි සංවිිධන කරන්නේ මුදල් හා ජනමාත්‍ය මාත්‍යශයි. ජනාධදිපතිතුමාගේ ආශිර්වාදය හා උපදස්වත සංවිධන කරන මෙන් ප්‍රදර්ශනය හැදිනේ විවෘත්ත කරන්නේ අ්‍රමමාත්‍යරනිල් වික්‍රම සිංහමහතාතින්. මුදල් හා ජනමාත්‍යමාත්‍ය මංගල සමල්විරමහතා නීතිය හාසාම පිබඳ මත රජිත් මත්තුම්බන්ඩර්මතා සහ ියෝච්චමත්‍ය ලන්ත අලක වන්න මහතා ප්‍රදර්ශන භූමේ නික්ෂණයකිරම සඳහ අදෙහි සංචරයක නිර්ථ වනා. ටpri ලංකා ජතිප පදර්ශය ලබන තිසක්වන දක්වා පැවැත්වෙනවා. කලාපදුලහකින් සහපදර්ශන කුටි පන්සියපාලුවකින් ඒ සමන්විතයි. පෞද්ගලික සහ රාජාංශී පදර්ශකින් දිසිහතරක් සහ, දෙවන්ත අධ්‍යාපන කලායක් ඒට ඇතුත්. විසාකන්ටනල්ලපා න්ට ්‍රයි ්‍ර ලංකා නයෝජනා කකම් පි දනුවත්කිරීම විවසායිකත්ව කලාපයට තේ සිදු කරනවා නව විවසාකට එන් ්‍රයිස් ්‍ර ලංකා දත්පදිතිය ලියපදිංචුවීමටද මෙහිදී හැකි. පදර්ශනය තුළදීම රාච හා පෞද්ගලි ැක්කොලින් ්‍යපාරික නැල්ුම් කළ හැකිවීම විශාත්. නව්‍යපාරම්භ කකිීමට තාක්ෂණනිකදන ලාදන පදේශන සේවාද ක්‍රියත්මකයි. ්‍යවසායිකින්න්ට සේ්‍යාපරල්, ප්‍රදර්ක්ශණය තුළදීම ල්‍යාපදිංචිකිරීම අවස්ථාවත මෙම ෙන්න්නු දාවනවා. කෙටි කාලන සාතික පත්‍ර පාටමලා හැරීම අවස්ථාව, ලබාදී පදර්ශනය තුළදීම සාතිකපත් නිකුත් කිීමද විශෂත්වයක් නව්‍යවසායිකයින්ට නව වෙලඳ පොල හා සම්බන්ධවීමටද මෙමගින් හැකි වෙනවා. සේලුම රාජ හා ෞද්ගලිකංශයේ යතන වල සේවන් ලබාගනීමටද පදර්ශන කලාපයක් පෙන් කරතිම වෙනවා ත්‍රීවිධමුදාවේ විශේෂය පදර්ශන කලාපද ටය තුළත්. අධ්‍යාපන කලාපේයටද විශෂං වැැසක් එක් වනවා.නීල හරිත කලාපේතු ලැති විදුලි බලයෙන් තාාවනිවෙන ත්‍රෝදරත සහ විධ වාහන පිබඳ දනුවත්කිරෙනවා. සූර බලයෙන් ක්‍රියාත්මක වෙන උපකරන සමු්‍ර සහ වෙරල ආරක්ෂණ ආර්ථිකය ව්‍යපාර පිබඳ දනුම ලබාතිීම ඒට අයා. ද්‍යාතා ක්ෂික නව නිපයුම් පිළබඳතොරොතුරු නව නිපයුම් කලාපෙල්ල ාක දැකි. සංහිධයක් කලාපේතුලින් අහන්න ගීතය සමක සංහිධයක් පිළිබඳ වැඩසට අන් රැසක්්‍රාත්ම කරනවා. ක්‍රීඩා හා පෞෂවර්ධන කලාපයක්තය පදර්ශණට තුළා. අපනයි නවටටේ නිමේදුුම් සහ සීලු බාන්ටමින්ම විධාකාර ආහාර පාන වෙළඳ කලාපේතුලින් ලපාගත ැකි. මධ්‍යහා ප්‍රකාශන කලාපේ සමන්විත වන්නේ මුද්‍රිත සහ විදදුුත් මධ්‍ය යිතනවල සජීව විකාශයන්ද සමඟයි. වේ මාධ්‍යවේදින්ගේ විශේෂ පදර්ශන කුටි සහ, දේශන මලා අඇතුළු මමාධ්‍ය ක්‍රයාාකාරකම් රැසක් හිට ඇතුළත්. අයිටන් මධ්‍ය කුටියයක්ත මෙම කලාපේ තුළ ස්ථාපනය කරතිබෙනවා. එහිද මධ්‍යආයතනයක් තුළ සිදුවන ක්‍රාකාරකම් ැසක් සජීව දෙදක බලා ගැීම අවස්ථාව උදාවනවා. වකුකඩ රෝගසා මද්‍රව නිවාර්ණයමෙන්න්ම කාබනික පෝර පිළිබඳදනුවත් කිරීම ජනාධපත්ති කාර් සාධන බලකා කලා පෙතුලින් සසිදුවෙනවා. විනෝද ක්‍රීඩා සහ දිනපතා සංගීත සදර්ශන පිළිබ කලාපයක් ප්‍ර ්‍ර ලංකා ජාති පදශ හි තුස්. රජයේ සංවර්තන වැඩ පිළි වෙල කාර්යක්ක්ෂම කර ගැනීමට අමාත්‍යංශ ේකම්වරුන්ට, ප්‍රමුක බගකීමක් පැවරෙන බව ජනනාතිපති ෛත්‍රපා සිරිසෂන මැතුමා පවසනවා. ජනාධපතිතුමා මෙම අදහස් පල කළේ අමත්‍යංශ ේකම්වරුන් සමඟ පැවති හමුවකද. மாஷ மட்டමயின் ක්‍රயாත්මக்கு සංවර්ධන වැසටහண் වල பிர්‍රகතිය සමාலோச்சனேකිීම සඳ அமாத்தேன்ஷலே கம் வருருன் ජனாதிපතිතුමා முனக்க சுண. ராஜ්‍ය ஆதாயම් ප්‍රවර්ධனே සඳහ නව යூජண නව ஆதாய மார்ග நிර්மானණය ජாතික ஆර්த்திකேட்ட දක්வුණ දාாய்කත්තු සහ, රාஜ්‍ය ஆதனு වල වயதம் කළමனா කරணය වෙනුවෙන් ගෙනயான වැඩபிலி விளபிිலி பඳவது මෙහිදී சா க්ச்சාවளக்கனா. ජනාතිපතිතුමාගේ නිලසංචාර වලදී ඇතිකර ගඩා, දවිපාර්ශික හා බහපාර්ශවක ගිවිසුම්, ඉදිරියට ක්‍රියාත්මකකිරීම සහ සමාලෝචනය වෙනුවෙන් සෑම අමාත්‍යංශයකම අතිරේක ලකම්වරේ කුපත්කිරීමට කටයුතු කරතිබිනාතර එහි ප්‍රගතිතවීමසා බැලුණා. අමාත්‍යංශ වලින් විධමත් මහජන සන්ධතාවක් පවත්වාගෙනයාමි අවශ්‍යතාව ජනාතිපතිතුමා මෙහිදී පෙන් වාදුූண்டා. මහජන ඉල්ලීම් සහ දුග්ගැනවිලි සඳහා, ප්‍රමුකත්වයක් ලබාදීමේ වැදගත්කමද අවදහරුණය කලා. නිලතහරින් හමුවීමට එ ජනතාවට සේවා සැසීමට රාජ්‍යි නිලධාරෙන් බදාතාදිනවල කාරුයාලේ වැැදී සිටයුතු බව ජනාතිපතිතුමා ප්‍රකාශ්්‍ය කලාා අමාත්‍යංශවල වේබඩවී යවත්කාලින කිරීමේ අවශ්‍යතාවද ජනාධපතිතුමාප පෙන්ට වාතුண்டා. රජය ප්‍රමුඛව සංහර්ධන වැඩසටහන්ඩ වන ග්‍රාම ශක්ති ගම්පෙරලිය Entන්ට්‍රයිස් ්‍රී ලංකා, ජාතික ආහාරු නිෂ්පාදන වැරසටහන, ජාතික රොකෝපණ වැරසට හන් ආදිහට අමාත්‍යංශ වල දායකත්වේද මෙිහිදී සමල්ලෝචනයට ලක් කෙරුණා. ජනතපතිතුමා පැවසුවේ ජනතාවගේ ජීවන වියදම අඩු කරමින් ඕනට සහන සැලසීම සඳහා ගෙනයන වැඩ පිළිවෙලේද. විදිමත් මෙන්ම කිනම් තීන්දු ගැනීම අමාත්‍යංශ ේකම්වරුන්ගේ වගකීම බවයි. ලත් සබහ ැතිවරන සංශෝධන පනතට අනුකූලව, කතානායකරුවෝ ජයස්සූරය මහතා සේමා නිර්ණයට අදාල පංච පුදගල සමලචන කමිටුවක් පත් කරතිබෙනවා. අගලා මාතනණනිල් විකරමසිං හතාතයි ඇහි සභහපතිත්වය දරන්නේ.. දෙදාස් දාහත අංක දාාහත ධරන්න පළත් සභහ මැතිවරණ සංශෝධන පනතට අනුව මෙම කමිටුව පත් කරතිබෙනවා. RMAල් රත්නායක පිරිියස්සාමි මුතුලින්ගම්, හච බලසන්දරම් පිල්ලෙ සහ ආච A. නව ල්ලන මහතතුරන් කමටුවේ සැසු සසාමජකින් වනවා. සේම නිරන මිට වාර් තාව පසගේ පාර්ලිමෙන් ොරි දිරි පත් කරුණා. ඒද පැවති විවාදේදී යෝජනවට පක්ෂව, කිසිදු මන්ත්‍රීවයෙක චන්ද ාවිත කලින හැ. තානායිකොර පත් කල කමටුවේ වාර්තාව මස් දෙකක් තුළ ජනදීපතිවරයාාවිත පාදි යතුවෙනවා. මස දෙගත්තියෙනවා ඕනමැ කෙනෙකුටය විල්ලා මේක සෝද කල යුතු මෙැින් අදුව න එතනින් අදුවත් නකිල කියන්න. ඒ පස දවෙන්න අතිකරු ජනාධිපොත්තු මාට බාරන යි පලින්තුව ඉරිත් කරන්න. ඒකරාට පස්සේ ජනාධිපොත්තුමාට නයිතිකෝ බැඳීමත් තියෙනවා ඒ ගැසත් කරන්න. ගැසත් කරයි පස්සේ පලාාත් සබා සීමමානිර්ණය නීතිය තමයි ඒ වාර්තාාව. අද අපිට පේනවා මේ වාර්තාතුල නොයකුත් ගැටු තියෙනවා. තිය ගටලු තියෙන හින්ද ඒ ගැතලු නිලාාකරණය කරලා අපිට මේක්‍රමේයට යන්න පුළුවන්. මුත් ඒන ගැටලු නිලාකරණය කරන්න කාලයක් ගතවෙන වනන්. පිට පුළුවන් නැවත මෙවර මැතිවරණය විතරක් සමා අලුත් සංසෝධනයක් ගෙනල්ලා අපිට මේ පලා සභා චන්දය මේ මනාපක්‍රමයට පවත්වන්. දෙෙවුන්දර ශ්‍රී විිෂ්ණු දේවාලයේ දැඩි බදහිංසා විඳමින් සිටි කලන හස්තියාහර ඇත්ක වවාස් සහ දේවාලයේ බස්නායක නිළමේගේ ලේකම්බරයා අත්තරංග විටගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ඇප ලබාතුන්නා. දෙඋදර ශ්‍රී විශ් දේවාලේ ගල් කර සිටින හස්තියා, වසර ගණනාවක්පුරවා දරනු වද හිංසාාවට ලක් සිටිය. මෙපිබඳ ති තුළ ෙිලා. රජී නිියෝ චමත පලිත තවරක් පෙනු මහතා ඒ ඒකොස් තොතුරුසැලවා එමෙන්ම නියෝ් චමතවරයක්ගන්දර පොලසිට පැමිින්ල්ලක් සිදු කලා දෙවන්දර ශ්‍රී විශ් දෙේවාල බස්නයක් නිලමෙගේ ලේකම්බන සුනිල් ශාන්ත කොඹගේ සහ ඇත්ගවවන කිරිමුදියන්සේලාගේ දනුෂ්ඨනය අතරං ගොඩගත් පොලිසිය මතර මහිස්ත්‍රත් අධිකරණ තිරි පත් කළලා. රුපියල් ලක්ෂ දෙක ශී රැප දෙකක් මත සැක්කරුවන් නිදහස්කිරීමට අධිකරණය පිය වරගත්තා හස්යාගේ පිරිසිදු කිරීමහ නත්තු කටයතු නිසි පරිදි සිදුකන ලෙස මතර දාන මහිතරත්වරිය සැකරවන්ටවාද කලා මීළඟ නවාරේදී ඇතගේ සෞකතත්ව පිබඳ වාර්තාාවක් අධකරනයට දිරිපත්තිින් ලෙස මහිස්ත්‍රරත්විය ජතික සත්වෝදාන දෙපාර්තිමේන්තර නියෝ කලා ෂ න් ම හ .ො හ ද අද . ஆஸ் ரேயா තික ට නම තන කොට දම්මක තිෙ නමති ්‍යපාරි ට න විස ලක් ප්‍ර ද බයි ද ගම්මිල හ චෝද ුව වැ ා ග නිස්සර ුසි මහ සිදු ක ලෙස ීතිපතිවයා අගෙන් සුව තිබනවා. ුව මෙ ුව සත හ කල් තිබ. ප ലേ දම් තුලෙ හතා තු කරන හ ප සි ෙස ොළ ് ර ണ് වසර ක් ක ැකംම් ප්‍රකාශ දිරිපත් නකිරීම සබන්ඳී හිටപ අමත ോ് ്ണන් ම තා ල් බාව පැවර ണ නකට ක්ഷී തීමം ස ാයි. රාජ පක්ෂ යගයේමෙන් නොව වත්මන් රජ අයටතයේ අධිරනේ ස්වාද නත්වේ ක්‍රියාවෙන් ඔප්පුර ඇ බවාර්ලිමෙන්න්තු මන්ත්‍රී මජබරහමන් මහතා පවසනවා සිරකොත ක් ජාති පක්ෂම ලස්ථාන පැවති මද්‍ය හමට එක්ම මතම මදහස් පල කළා. ගියආණ්ඩු කාලෙපු නීතිපදිතුමා අග්‍ර විනිශ්කාරතුමා පොිස්පතිතුමා ඒෂ්ටාධිර කරනේ විනිශ්කාරවරුන්, අභ්‍යාජනාධි කරන විනිෂ්කාරවරුන් ඒ සිියර දෙනාම පත්කරේ ජනාධිපත්තුම්. තොර අපිට පුළුවන්ගුණා ඒ දානම්වැනි සංෝධන හරහා. ්‍යවස්ථාපිත ම්ඩලේ අරහ තමයි මේ පත්තීම් කරන්න. අධිකරනය ස්වාදීනව වැඩරන්න පුළුවන් තත්ත්යක් පුදා කල් තියනවා. හදා ජාවිපත්තුමා මහිද රාජපක්ෂ මහත්තයගේ කැිනට එකේ නීති උපදේශකතුමා තමයි. අග්‍ර විනිශකාරවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තය පත් කරේ. එඒදා හමතමයි ඒ පත්තී ොක්කම ලබාදුන්. අදහෙමනෑ. බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මහදිකරණයට බියවී සිටින බවද මුජප රහමාන් මහතා ප්‍රකාශ්‍ර කලා. බැසිු රා පක්ෂ මහත්මයක්ක කියලා තියනවා? ඒගොල්ලො බලට ආපු දවසකට මේ විශේෂ මහධ කරන අවසි කරනයි.ඒතම අපට තේරෙන් ැතිදී. තිේ ඇයි මේවට බයවෙෙන්ඩ තමන් පිරිසුදුනං වංචාාවල් කරන නැත්තං, තමන් දූෂණවලට සබන්ධනැත්තං ඕන උසාාවකට ගීල බයනතුව තමන්ට මහුණ දෙන්න පුළුවන් ශක්තියාහා ආත්ම විස්වාේ තියෙන්නවවා. මොකද ඒගොල්ලන්ගේ හර්දසාක්ෂය දන්නවා ඒගොල්ලො මේ වංචා දූෂණවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලො මෙරටේ ජනතාවගේ මුදල් අවභාවි කරන තියනෙන. ඒ බය ඇතිවෙලා තියෙන තමන් මේ වැරදිවලට සම්බන්ධ නිසා. සමට සෙවන යළිපිබිදෙන උදාගම්මානය වැඩසටහනේ එක සය දොළස් වන ආතර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදා සහතාගේ ප්‍රධනත්වෙන්. පුල්මුඩේ කුච්චවෙලි ප්‍රදේශය ඉදිකරුණු ගම්මානය, රසුල් නගරු ලෙසයි නම් කර ඇත්ති. නිවස්ස තිහකින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහ වැෑකකිරුණු බොදල රුපය ක්ෂතුන්සිය අනුතුර. මෙහිදී පසුගිය ආන්්ඩු සමයේ සිටි නිවා සමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධීන්ද සජිත් ප්‍රේමදස අමාත්‍යවරයා අදහස් පල කළා. වායු සමීකරණය කරපු වැසිකීලි ඇමතිවරයා කියනවා. සජිත්‍ය වස්්‍රය ගලවන්නට යාට ආසාභක්ති නවා. අපි හැමෝම දන්නවා. එතුමා ඇමතිවරයෙක් විලාසටට කාලේ. මුළු ලෝකයා ඉදිරීම වස්ත්‍රය ගලෝපු ආකාල. එදා එක්සත් ජාතින්ගේ සංවිධානය කාර්යාල ඉදිරිපිට කරපු බොරුව. දිගින් ගට ගෙනියන්න බැරි. හිටපු ජනාධිපතිතුමා ඇවිල්ල. ගොරුවට කැමිදි ටිකක් පෝල මහා මාරාන්තික උපවාසය අවසන් කර. ඔය පොලිටිකල් ජෝකරලට තෙදාස් විස්සේ ජනාධිපතිවරණයේදී. මේ රටේ ජනතාව නියම පිළිතුර ලබා දෙෙනවාල් ඒ කාන්තයි විසිරි නිවාස නයි ප්‍රධානය ඇස්කන්න්න අඩි වෙධාතීම ඇතුළූ වැඩසටහන් කකිහිපයක්ද මීට සමකාමීව ක්‍රියත්මත කෙරුණා. මින්නේර්ිය ජාතික වනෝද්‍යානයේ ඒ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ක්‍රාත්මකයි. වනෝද්‍යානය වසාතම ඇති බවටග න ප්‍රාර අසත්‍ය බවයි වංජිවි දෙපාත්මෙන්තු නිදධාරෙන් පවසන්නේ මින්න්නේේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී නීති විරෝතය දැල්ලාම්පන්න භාවිතෙන් දීවර කටයුතු සිදු කළ පිරිසක් වැටලීමට වනජීවිී නිල දහරින් උත්සාහක අවස්ථාවේ දෙපිරි සතර ගැටුමක් ඇතිවුණ. මෙம கட்டுமேதி துவாரழபுூ வன சீவி நில்லதுஹரின் ீப்பதனுக்கு ஹருல ரோஹலட்டு ඇத்துலத்க்கெருணா. මෙம தත්வே ஹேத்துவேேன் மின்னேரிய ஜாத்திக்க வனோதித்திானிய சச்சாரக்கன்சதாக தாவ காலிக்குவ வசாதமීම இயே பீவரகத்தா. இහத் மேவனவிட்டு வனோத்தியாானு சாமானிப் பரிதை விூறுத்தக்கரப்பவத்தியது, அதாலும் இல்லதரின் சேவேட்ட வார்த்தாகிரீமே கட்டலுவக் පதினபவாாய் அமாத்திான்் நில்லதுரியய கூ பிரக்காஷக்கலேே. இயே சிதுவ கட்டும சம்பந்தேன் நீத்திய கடினமவின் கிரியாத்மகக்கர்ண லෙசது නජීවිී ලදහරින් ඉල්ලාසිටිනවා. මින්නේරිිය හා කෞුඩල්ල ජාතික වනෝද්‍යාන නිලධහරී, පුෘතිය ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් සංචාරකයින්ට වනාලි නැරබීමට මෙොහැකිතත්ත්යක් උදාවී තිබෙනවා. ඒ හේතුවෙන් සසාාරිචී ප්‍රත්ථ සංගම් සාමාචිකයන් මිින්න්නේරිය ජාතික වනෝද්‍යනේ ඇතුළුවීමේ දොරටුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කලා. කල්වේලා ඇතුව වනොත්්‍යානේ නැරබීමට දිනවෙන් කරගත් සංචාරකින්ට පවා. ඊට අවස්ථාව නොලඹුණු බවයි වාර්තාාවනේ. ri विवि, विteru tho awi. රහුණු විශවවිද්‍යාලේ මාතර වැැල්ල මඩම පරිශරය ේන්ත්‍ර කරගනිමින් මෙරට විශාලතම සරසා විශ්‍රවනාකාරය ඉදිකරතිබෙනවා. එය ලබනතුංවනෙදා ජනාතිපතිතුමා අතින් විවුෘධකිරීමට නේමිතයි. දෙදහස් පහළව වසරී ඉන්දිය අග්‍රමාත්‍යය නරේන්ද්‍ර මෝධදි මහතාගේ ශ්‍රෘලංකා සංචාරය අතරතුර, දී පාර්ශික ගිවිසුමක් ලෙස මෙහි ඉදිකිරීම ආරම්භකිරුණා ඒ රොපියල්මලියන තුන් සියක වියදමින්. රවිද්‍රනාා තාගෝර අනුස් මරණ ශ්‍රවනාගාරය ලෙසයි එන්නම් කර ඇත්තිේ. ආසන එක්දහස් පන්සයකින් සමන්විතவாයු සමනය කන ලද රංකශාලාාවක් ලෙස මෙය ඉදිකරතිබෙනවා. ලොව නවනතම අධිතාක්ෂික ශබ්ධ පරිපාලන පද්ධතියක්க்கா ආලෝක කරන පදධතියක්ද ඊට අත්. ට බ ලකුම අඩු පාඩුවක් තමයි රියට ේදිකාවක් තිබ නැතියක මං හිතන අලුතෙන් ලැබුණ විශ්‍රවනාගාරය නිසා ඒ පහසකමක්ට ලැබුණ කියලා. හැම පේටයක්ම මගින් සංවිධානයකයන උත්සව අවස්ථාවන් සඳහා පට ලබුණ ලොකු පහසුකමක් සහ ලකු භාග්‍යයක් විදියට ම දකින. විශවවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශීෙන් බලාපොරොත්වවා මේ ලැබුණු අවස්ථාව හැකි තරම් උපරිමෙන් ප්‍රවශණයට කන්න ප්‍රහුණේ කලාවාගේ කරනයට කලා රසවින්ධනය සඳහා අවස්ථාවක් වේවි. මගේ විශ්වවිද්‍යාල. ශිෂ්‍යන්ගේ මේ දූදරුවන්ගේ කලා කුසලතා ඔක් නංවන්න හොඳ වේදිකාවක් වේවි ගමත් විශ්වවිද්‍යාලයක් එකට සම්බන්ධ කරන. වැදගත් සන්ධස්ථානයක් බවට මේ රංගසාලා පත්වේය කියලා මා විශ්වාස කරන. අතිහා සිකස්ශ්‍රී දළදාමාලිගේ ඇස පෙරහැරේ කර්ඩුව වැඩමකිරීමෙන් පසු නදුන් ගමයේ රාජා හස්ථයා නැදුන්කම උපදේශයට යළි පැමණීමට මහනුවරින් ගමන්නාආරම්භ කලා. ළඟග වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව හස්තියා ගමන් කළේ පොලිසිය සහ යුදහමුදා නිලධාරීන්ගේ ආර්ක්ෂාව සහිතවයි. පෙරහැර කාලේ තුළ දියවඩ නිලමේවරයාගේ නිවසේ නවතැ ගෙන සිරි හස්තියා, දියවඩ නිෙළමේවරයාටද ආචාර කිරීමෙන් අනතුරවයි මහනුවරින් පිටත්නේ. අධකර නියෝගයක් යටතේ වදේසි වූ සිප්ිකටතුගයක්, කන්තලි සිට කොලාපිටියට ප්‍රවාහනය කිරීමේද, ලොරිරතය සමග පුද්ගලින් දෙදෙකු දම්ල්ල පොලිස මගින් අත්තරගොටගත්තා. ඒ අධකර නියෝගට වඩා கிලෝග්‍රෑම් අටදා සසි අසුවක සිප්ිකට ප්‍රවාහන කිරීමේ චෝදනාව මතයි. බලප්‍ර නොමැතිව ප්‍රවාහනය කළ සිප්ිකටුතුගයක් පසුගේ දා අතරංගෝටගත් පොලසිල් කන්තලේ අධිකරනයට දිරිපත් කළලා. රාජ සන්තක කළ එම සිප්ිකඩු වෙදිෙසි කිරීමෙන් පසුවයි අදාළ පුද්ගලයන් ඒවා ප්‍රවාහන කර ඇත්තේ. රිජතයේ ළල සිපිටු මලු හාර්සිය පනහක ිප්ිකට ිලෝග්‍රෑම් තිස්සෙක් දහස එකසි අසුවක් තිබූ බව පොලිසිය පවසනවා. ප්‍රතිකෂ අතුුව තත්රක සසව විශෂන්ගේ සබග නෙක්වන්න. ප ජම. දේශපාලනයේදී දෘඩ නිවැරදි නායකත්වයක් නොමැතිවිට කවර මතවාදයක් වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් සහිත වූද. ායමක් වශයෙන් ජය ග්‍රහණයක් ලැබිය නොහැක. රූකඩයක් මෙ නැටවිය හැකි නායකයන්ගෙන් කිසි සේත්ම වැඩක් වන්නේ නැත. අද මහින්ද රාජපක්ෂට සිදුව ඇත්තේද දේශපාලන රූකඩයක් වන්නටය. තමන්ගේ කණ්ඩාය මේ එක්කෙක් කල්ලිවල කීම්බහට තීන්දු තීරණ ගැනීමට සිදුවීම. ඔහු මේ වන විට මුහුණදී ඇති අභහග්‍යමත් ඉරණමයි. තමන්ගේ දේශපාලන ඉතිහාසයේ ලැබූ කුජීතම පරාජය වූ, දෙදහස් පහලවසරේ ජනාධීපතිවරණ පරාජීන් පසු මහින්ද රාජපක්ෂගේ නායිකත්වයේ අනුහස් සුනු විසනු වීගයේය දේශපාලන මළකඳක් බවට පත් වූ මහින්ද ඒ ඒ අත ඔසවාගෙන ගිය කල්ලිකණ්ඩායම් මහින්ද සමග යලි නැගටින්නට ගත් උත්සාහයන් අද මුළුමනින්ම පරාජයට පත්ව තිබෙන බවද පැහැදිල්ලි කාරණාවකි මහින්දගේ සහෝදරයන් නායකත්වේයට අභිෂයක කරන්නට ගත් උත්සාහයන්ද ධාරවීගියේය. ඒ නිසා ජලි මහින්දට පුළුවන් යැයි කියමින් අලුතිෙන් නටන ජෝගිය ගැන කලබලවීමට හේතුවක් නැත. මන්ඩ දේශපාලන මලකඳන් ජලි නැගික්ටවිය නොහැක. මේ ඇත්ත කාරණාව නොකයා කියන ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව වැනි නායකෝ. තවත් අඩියක් ඉදිරියට තබා තිබේ. ඔහු පසුගියදා පවසා තිබුණේ. ට සෙනගගෙනත් කළ හැකි දෙයක් නැති බවය. මේ කියන්නේ බහින්දට පුළුවන් යැයි කියමින් නාමල්ව ඔටුන්නහිමි කුමරා බවට පත්කිරීම වෙනුවෙන් හෙට අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිට සිංගිත්ති උත්කෝෂණය ගැනය වාසුදේව පූර්ව අනාවැකි කියන්නේ එහි ඇති අසාර්ථකත්වය ගැනය ඒකා බද්ධ විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක දුරය ලබා ගැනීම සඳහා මහා ගෝෂාවක් කළය. නමුත් විපක්ෂනායක දුරයට ඔවුන්ට නීත්‍යානුකූල අවසරයක් නැති බව කතානායකවරයා පෙන්වා දුන්නේය. ඒමොහොතේ කතානායකවරයාට අභියෝග කරමින් විරාජපක්ෂලා කීවේ. ස්වාධීන වී විපක්ෂනායක දුරය ලබාගන්නා බවයි. නමුත් ස්වාධීන වුවහොත් මන්ත්‍රී දුර අහොසි වන බව දැනගත්තාාව. විපක්ෂනායක සටන අත්හැරේය ඒ දේශපාලනයට වඩා බඩගෝස්තරය වටිනා බව ඔවන්ගේ තක්කඩ අත්දැකිම්වලින් දන්නා නිසාය විපක්ෂනායක සටන අතහැර ජලි මහින්ந்தට පුළුවන් යැයි කියමින් කුමාරවෙල්ගමලා නටන අලුත්නාඩගමට හේතුව දැන් පැහැදිලිය බැසිල්, ගෝठා, චමල් සහ නාමල් රාජපක්ෂ පවුලේ සාමාජුකයන් කේන්ද්‍ර කර ගනිබින්. අද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් කල්නිවලට බෙදී වෙන්ව! දේශපාලන මළකඳක් වූ මහින්දරාජපක්ෂව කරතියාගෙන. පාරවල් ගානයේ රස්තියාදු ගැසීම, අපේ කාලයේ කේදනීය විගඩමක් බව නොකියා බැරිය. තමන්ගේ දේශපාලන සතුරුපාර්ශ්වය ගෙදරටම පැමිණ ඕල්ද බෙස්ටකියයා සුභපතා යන විට ඒ නිවට නයාලුව දරාගෙන සිටීමට තරම්, අද රාජපක්ෂලා බෙලහිීනවීතිබීමෙන් මේ කරුණ තවදුරටත් සනාතවෙයි දැනට මේ ඇති සෙස්ස පස්සට.